107. යලිත් අද දෙරණ තනමල්විල උඩබලව රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ ගංජහයෙන් පවතින අයුරු උකුසු ඇසට හසු වුණා. මේ උකුස්සාගේ මග පෙන්වීම මත බලන දූෂණ මර්ධන ඒකකයේ නීතිය ක්‍රියාත්මක කළ තවත් අවස්ථාවක්. දේශීය ආයුර්වේදයට අනුව ඖෂධයක් වුවද කංසා පැලෑටිය රට තුළ වගාව මෙන්ම ප්‍රවාහනයද තහනම්. එවන් පසුබිමක උඩමළව වනෝද්‍යාන උපරක්ෂිතය තුළ මහා පරිමාණයෙන් සිදුවන කංසා වගා බිම් සොයා උකුස්සා පිටත් වන්නේ රාත්‍රී කාලයේදී. ඒ මෙවැනි ජාවාරම්වලට හවුල්කාරකම් කියන පුද්ගලීන්ගේ ඇස නොගැටීමේ අරමුණද සහිතවයි. වලාන දූෂණ මර්ධන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ජනිත කුමාර ඇතුළු පිරිස උකුස්සා සමග මේ ගමනට එක්වනවා. උකුසු ඇස දකින වගා බිම් කරා පිරිස ළඟා වන්නේ අතිශය දුෂ්කර ගමනක නිරත වීමෙන් පසුවයි. බබරකැලේ වැවාසන්නේ හිමිදිරි පාන්දර සොයාගන්නා පළමු කංසාහේන අකර දෙකකට ආසන්න වපසරියකින් සමන්විතයි. මේ භූමියේ සිට මද දුරකට වන්නට තවත් මෙවැනිම කංසාහේන් රැසක් සොයා ගැනීමට උකුස්සා සමත් වුවත් එහි වගාකරුවන් සම්බන්ධයෙන් හෝඩුවාවක් අනාවරණ වන්නේ නෑ. කුඩා ගංජාහේන් කිහිපයක් සොයා ගැනීමෙන් පසු GPS තාක්ෂණය භාවිත කරමින් ඉදිරියට ගිය වලාන දූෂණ මර්ධන නිලධාරීන්ට පළමු සැකකරුවන් දෙදෙනා නෙත ගැටෙනවා. මේ ඔබ දකින්නේ වියලි බවට පත් කිරීමෙන් පසු රුපියල් කෝටියකට පමණ අලෙවි කළ හැකි ගංජා තොගයක්. මේ සැකකරුවන් තම ජීවිකාව සම්බන්ධයෙන් උකුස්සාට පාපොච්චාරණයක්ද කළා. කෙසේ වෙතත් අත්අඩංගුවට මේ ගංජාතුගේ සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තනමල්විල පොලිස් භාරයට පත් කෙරුණා.